මම අද ඔයාලට අරගෙන ආවේ රහස් පරීක්ෂකයෝ දෙන්නේ එකතු වෙලා දරුණු අපරාධකාරයෝ පිරිසක් අල්ලගන්න උදව් කරපු කතාවක් ගැන. ඉතින් මේ රහස් පරීක්ෂකයෝ හම්බ වෙන්නේ කොහොමද? එයාලා මැරයන්ට මුණ දුන්නේ කොහොමද? මේ හැමදේම දැනගන්න අද කතාවට යමු. මම අද ඔයාලට අරගෙන ආවේ Mission Possible කියන ඩ්‍රාමා එක. වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා ඉන්න. फिल्म का पटान गाने चीन इंदन साउथ कोरिया वलेट नीति विरोधी विधियट आयुध टिका एवान्न लैस्तिकरण पिरिसा पेन्नला मे चावारम गेन पोलीसियट इववेटन निसा लिन केल ओत्तुकारिनियक ओउन ए गेन होयान्न योदवेनवा ओउन ए विधियट लिन वे तोरगान्ने अय वितराई साउथ कोरिया वल गोडाक कालयक हिटपु एकम स्पाय निसा दवसक लिन यनवा एयागे प्रधानिया चा होव हंब वेन्न इतिन चायट अलुत आईडी कार्ड एकक वगेम वियदमट अवश्य सल्लित देनवा मे मिशन मुदल एजेंट अपराध कर एक्सप्लेन करेदर इन लेडी कैनवा बलपेटिया विस्तर डांसिंग क्लास मुकुदम
සමහර වෙලාවට ෂින් මොඩ විදියට රඟපානවා කියලා. මොකද එතකොට මිනිස්සුන්ට ගෙස් කරන්නවත් බැහැනේ. ඔව් ස්පයි කෙනෙක් කියලා. පහුවෙනිදා වොහලින් ගෙන් උදව් ඉල්ලනවා. ඒ අර ලේඩිගේ නැති වුණ බල්ලව හොයන්න. හැබැයි තින් ලින් වෙන සිහියක ඉන්නේ. මොකද සවුත් කොරියාවල ඉන්න දරුණුම ගෑන් ලීඩර්ව කලින් දවසේ ඝාතනය කරලා නිසා. ලින් හිතන්නේ පාක් ඩූසික් වගේම මේ ඝාතනයත් කළේ එකම කට්ටියක් කියලා. කොහොම හරි ලින්ගේ ඉල්ලීම නිසා වොහ පාතාල සමාජිකයන් ගැන දන්න ඔහුගේ අලුවෙක් ගාවට ලින් වෙකන් යනවා. වොහගේ අලුවා කියන්නේ කලින් දවසේ ඝාතනය කරලා තියන්නේ එක්ස් කියන ගැන් එකේ අය කියලා. ඒ වගේම පාතාල නායකයන් ගැන තව තොරතුරු දැනගන්න ලින් එතනින් යනවා. හැබැයි ඉතින් ලින් හිතන්නේ මේ ඝාතනයන් කරන්නේ කවුරුවත් හිතන්නේ නැති කෙනෙක් කියලා. එදා හවස එක්ස් ගෲප් එකේ ලීඩර්ව හම්බ වෙන්න යන වොහ සහ ලින් ඔහුගෙන් කලින් සිද්ධ වුණ ඝාතනය ගැන අහනවා. ඒත් ඉතින් ඔහු කියන්නේ ඒ ඝාතන ඔහු කළේ නැහැ කියලා. ටික වෙලාවක් යන කලින් එතනට මාස් දාගත්ත කට්ටියක් ඇවිත් එක්ස් ගැන් එකත් ඝාතනය කරලා යනවා. බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගන්න වොහ සහ ලින් පුළුවන් ඉක්මනට එතනින් එළියට එනවා. කොහොම හරි එක්ස් ගැන් ලීඩර්ගේ ෆෝන් එක ගන්න පුළුවන් වුණ නිසා වොහ ඒකයාගේ යාළුවෙක්ට දෙනවා හැක් කරන්න. ඒකෙන් මේ දෙන්නට පුළුවන් වෙනවා සොයිල් වල ජීවත් වෙන ආයුධ ගෙන්නන්නෙක් ගැන දැනගන්න. අවාසනාවට මේ දෙන්න සොයිල් වලට යනකොටත් ඒ මිනිස්සයව කවුරු හරි ඝාතනය කරලා. ඒත් ඒ ඝාතනය සියදිවි නසා ගැනීමක් වගේ ප්ලෑන් කරලා තියන්නේ කියලා ලින් කියනවා. කොහොම හරි මේ ගෙදරින් මේ දෙන්නට හොයාගන්න පුළුවන් වෙනවා ජෝහොන්ගේ කම්පැනි එක ගැන. ඒ කම්පැනි එකට බඩු ගෙන්නන මුවාවෙන් ජෝහොන් ආයුධ ගෙන්නනවා කියලා ලින්ට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ජෝහොන්ට කිට්ටු වෙන්න කියලා හිතන් ලින් ප්ලෑන් කරනවා පහුවෙනිදා රෑට ජෝහොන් යන හොටෙල් එකට ලස්සනට ලැස්ති වෙලා යන්න. හැබැයි ඉතින් වොහ කියන්නේ ඇය ඒකට හරියන්නේ නැහැ කියලා. ඉතින් ළඟ ඉන්න ගෑනු කෙනෙක්ව ඒ වැඩේ කරගන්න කැමති කරගත්තත් ලින් ඒකට කැමති වෙන්නේ නැති නිසා ඒ වැඩේ අතහැරලා දානවා. කොහොම වුණත් ඒ ලේඩි අපරාධ විමර්ශන ඒකකෙන් නෙවපු කෙනෙක්. එයා මේ විදියට එවලා තියන්නේ වොහ ගැනයි ලින් ගැනයි විස්තර හොයන්න. මේ අතරෙදි වොහ යනවා හොස්පිටල් එකට. ඒ මිෂන් එකක් අතරෙදි නැති වුණ එයාගේ හොඳම යාළුවගේ වයිෆ්යි ළමයාවයි බලන්න. ඉතින් යාළුවගේ වයිෆ් එක කතා කරලා පොඩි ළමයා එක්කත් සෙල්ලම් කරලා වොහ ගෙදර එනවා. පහු වෙනදා ජෝහන් යන මීටින් එකකට වොහ සහ ලින් කපල් එකක් විදියට ලැස්ති වෙලා යනවා. ලින් ජෝහන්ව දැක ගමන් ගොඩක් හොඳට අඳුරනවා වගේ රඟපාලා එයාගේ ඇඳුමේ මයික් එකක් සම්බන්ධ කරනවා. කොහොම වුණත් එතනට එක්ස් ගෲප් එකේ ඉතිරි වුණු මෙම්බර්ස්ලා ඇවිත් ජෝහන් එක්ක කතා කරනවා. මොකද ඔවුන් හිතන්නේ ජෝහන් තමයි ඔවුන්ගේ නායකයා මැරුවේ කියලා. ඒත් ඉතින් ජෝහන් කියන්නේ ගැම්බොක් කියලා ටීම් එකක් තමයි එක්ස් ලීඩර්ව ඝාතනය කළේ කියලා. ඒ වගේම ඒ ගැම්බොක් ටීම් එක විනාශ කරන්න ඔවුන්ට අවශ්‍ය වෙන හැම ආයුධයක්ම ජෝහන් ඔවුන්ට දෙන්නත් පොරොන්දු වෙනවා. මේ අතරෙදි එක්ස් ටීම් එකේ කෙනෙක් වෝහව සහ ලින්ව නොට් කරගන්නවා. මොකද ඒ එදා එක්ස් ලීඩර් මැරෙන්න කලින් හම්බ වුණේ ඒ දෙන්න කියලා ඔහුට මතක නිසා. ඉතින් අන්තිමේදී වෙන්නේ වෝහවයි ලින්වයි ජෝහන් ළඟට අරන් යන එක. ජෝහන් කියනවා ඔහු කියන දේ වෝහ කළොත් ඔහුව නිදහස් කරනවා කියලා. ලින්ගේ ආරක්ෂාව ගැන හිතලා වෝහ ඒකට කැමති වෙනවා. හැබැයි වෝහ තාම දන්නේ නැහැ ඔහුට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. කොහොම හරි ජෝහන් ඔහුව යවන්නේ පොලිසියක් ගාවට. ඉතින් එතන ඉන්න පොලිස් නිලධාරීන් ඝාතනය කරන එක තමයි වෝහට කරන්න තියෙන්නේ. ඒත් වෝහ දකිනවා එතන එයාගේ ඉස්සර යාළුවෙකුත් ඉන්නවා කියලා. කොහොම වුණත් පොලිස් නිලධාරීන් මරන්න බැරි නිසා ජෝහන්ගේ ටීම් එකේ අයට වෙඩි තියලා ඔහු එතනින් පැන ගන්නවා. වෝහ කෙලින්ම යන්නේ හොටෙල් එකට ඒ ලින්ව බේරගන්න. හැබැයි ඉතින් ඒ වෙනකොටත් වෝහ පරක්කු වැඩි. ලින්ව වෙන තැනකට අරන් ගිහින්. ඉතින් ලින්ව හොයන්න යන්න කියලා ඉක්මනටම හොටෙල් එකෙන් එළියට ආවත් එතනට එන නිලධාරීන් වෝහව ඇරෙස්ට් කරනවා. ඒ වෙලාවේදී පොලිසියට එන තවත් නිලධාරීන් ටික දෙනෙක් වෝහව දඬුවම් වලට යවන එකෙන් නවත්තනවා. මොකද ඔහුත් දකුණු කොරියාවේ දක්ෂ ස්පයි කෙනෙක් නිසා. ඒ වගේම මේ වෙලාවේදී ඔවුන් ලින් කියන්නේ චීනෙන් එවපු ස්පයි කෙනෙක් කියලාත් ආයුධ ජහවාරමක් ගැන හොයන්න ඇව එවලා තියන්නේ කියලාත් වෝහට කියනවා. මේ වෙලාවේදී වෝහට යගේ හොඳම යාළුවව මතක් වෙනවා. මොකද ඔවුන්ගේ ලීඩර් කිසිම හේතුවක් නැතිව වෝහගේ හොඳම යාළුවව පැරැත්තකට අහු කරපු නිසා. ඒ වගේම ඒකට විරුද්ධව මුකුත් කරගන්න බැරි වුණ එකට වෝහට ගොඩක් අවුල්. ඉතින් ඔහු තීරණය කරනවා ලින්ව බේරගෙන ජෝහන්ගේ කතාව ඉවරයක්ම කරලා දාන්න. හරි වෙලාව එනකන් ඉඳලා වෝහ ඉක්මනටම පොලිසියෙන් පැන ගන්නවා. මේ අතරෙදි පොරොන්දුණු විදිහට ජෝහොන් එක්ස් ගෲප් එකට ආයුධ දෙන ගමනුයි ඉන්නේ. තාමත් එක්ස් ගෲප් එකයි හිතන්නේ ඔවුන්ගේ ලීඩර්ව ඝාතනය කළේ ජෝහොන් කියලා. ඉතින් ජෝහොන් කියනවා හැමදේම වෝහගේ ප්ලෑන් කියලා. ඒ වගේම ඊළඟට වෝහ යන්නේ ලින්ව බේරගන්න කියලා දන්න ජෝහොන් ලින්ව හිර කරලා තියෙන තැනේ ලොකේෂන් එක දෙනවා. කොහොම වුණත් ලින් සහ වෝහ එකතු වෙලා ආපු හැම මැරෙක්ටම පහර දීලා එතනින් පැන ගන්න සමත් වෙනවා. ඊළඟට දෙන්නම යන ජෝහොන් හම්බ වෙන්න. ඉතින් ඔහුවත් ඇරෙස්ට් කරන මේ දෙන්න ජෝහොන්ව සිරගත කරලම තමයි නවතින්නේ. කොහොමින් කොහොම හරි කේස් එක ඉවර වුණාම හම්බ වුණ සල්ලි ඔක්කොම වෝහ එයාගේ යාළුවගේ වයිෆ්
ගිෆ්ට් දෙනවා ඒ අයගේ ඔපරේෂන් එක කරන්න මේ විදිහට ටික දවසක් ගිහින් වොහ අලුත් කේස් එකක් බහර ගන්න චාව හම්බ වෙන්න එනවා ඒ ආපු ගමන්ම ඔහු පුදුම වෙන්නේ මේ පාරත් ඔහුට වැඩ කරන්න වෙන්නේ ලින් එක නිසා ඉතින් දැන් මේ දෙන්නගේ වැඩේ තමයි ලේඩි කෙනෙක් ගැන හොයන එක ඒ වෙන කවුරුවත් නෙවෙයි කතාවේ මුලදීම බල්ලෙක් හොයලා දෙන්න කියලා වොහව හම්බ වෙන්න ආපු ලේඩි ඒ වගේම ෂිනුත් ටිකෙන් ටික සුව වෙන්න පටන් අරගෙන නිසා ඉක්මනටම ඔහුටත් ඔවුන් දෙන්නා එක්ක ජොයින් වෙන්න පුළුවන් වේවි කියලායි චානං විශ්වාස කරන්නේ කොහොමෙන් කොහොම හරි ලින් සහ වොහ ඒ දෙන්නගේ අලුත් මිෂන් එකට රුසියාවට යන්න පිටත් වෙනවා පෙන්නමින් මේ කතාව ඉවර වෙනවා ඉතින් යාළුවනේ මිනිස්සෙක්ගේ පිටතින් කවදාවත් කෙනෙක්ව මනින්න යන්න එපා මොකද සමහර විට එයා බොරුවෙන් වැහිලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් අද කතාව ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕන අමතක කරන්න නම් එපා එහෙනම් මම අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්